හික් සෙන්ටර් ඇක්සස් කන්ට්‍රෝල් ගැන අද අපි තියරි වගේම අපේ ප්‍රැක්ටිකල් සෙෂන් එකක් තියෙනවා හැමෝම දැන් මේ අද අපි රෙඩි වෙලා ඉන්න හික් සෙන්ටර් ඇක්සස් කන්ට්‍රෝල් කියන ට්‍රේනින් එක ගැන අනිවාර්යයෙන්ම කට්ටියට පොඩි දැනුමක් හරි තියෙනවා ඇති අද අපිත් එක්ක ජොයින් වෙන්න කට්ටිය ඒත් අපි මේ සර් මේ සොෆ්ට්වෙයාර් ගැන කියන්නේ මේක ඇත්තනම කියනවා නම් මේක අලුත්ම සොෆ්ට්වෙයාර් එක විදිහට අපි හඳුන්වලා දීලා තියෙන්නේ Access control solution එක ඇත්තටම ඔයගලන්ට ලේසි කරගන්න පුළුවන් විදිහට solution එකක් දෙන්නයි ඊට අමතරව customer පැත්තෙන් ගත්තොත් එහෙම customer ට advantage එකක් වෙන විදිහටයි තමයි මේ Hick Central access control professional අපේ software එක introduce කරලා තියෙන්නේ ඇත්තටම කියනවනම් ඔයගලන් අනිවාර්යෙන් දන්නවා ඇති මීට කලින් ඔයගලන් access control කරනකොට සාමාන්‍යයෙන් පාවිච්චි කරේ IBMS 4200 එහෙම නැත්නම් IBMS 4200 AC කියන software එකක් පාවිච්චි කරලා අනිවාර්යෙන්ම ඔයගලන්ට experience එක ඇති. දැන් ඒකේ තිබ්බ ප්‍රශ්න ටික අනිවාර්යෙන්ම ඔයගලන්ට දන්නවා ඇති මේ ඒකේ load එක වැඩි ඊට අමතරව ඒ software එක ගත්තොත් එහෙම හැමදැම්ම නිකන් අපිට easily කරගන්න බෑ. ඊට අමතරව ඊට පස්සේ තිබ්බ අපේ Hick Central Professional කියන software එක. So Hick Central Professional ගත්තොත් එහෙම ඒක advanced. ඒතකොට ඒකටත් ඔයගලන්ට ප්‍රශ්නයක් තියෙනදී අනිවාර්යෙන්ම මේ වගේ මේ ලොකු software එකක් දාගෙන අපි මේ වගේ සමහර access control solution විතරක් කරන්න අවශ්‍ය වෙනොත් ඇයි ඒ වගේ ලොකු දෙයකට කරන්න ඕනේ කියලා. So ඒ වගේ දේවල් ලොකෝටම විසඳුමක් විදියට තමයි. දැන් Hikvision එකෙන් අපි introduce කරලා තියෙන මේ latest software platform එක තමයි මේ Hick Central access control කියන software එක. ඒක ගත්තොත් එහෙනම් අපිට මේ මෙතනින්ම බලා ගන්න පුළුවන් solutions මේකේ මොකද්ද අපිට දෙන්න පුළුවන් features කියලා. So ඒ වගේම අවන්ත බලන්න මෙතන අපි mainly focus කරලා තියෙන්නේ access control solutions මේ control කරන්න පුළුවන්. ඒ කියන්නේ door access control කියලා තමයි සාමාන්‍යයෙන් අපි කතා කරන්නේ නේද? So ඒ වගේම access control solutions මේකේ features ටික තියෙනවා. ඊට අමතරව ගොඩක් වැදගත්ම දේ තමයි මේ time attendance. දැන් අපි හැම offices ගත්තම නැත්නම් හැම buildings එකක් ගත්තම සමහර දවල්ට ඒගොල්ලන්ගේ staff වලට අනිවාර්යයෙන්ම time attendance විදියට same මේ access control terminal එකම පාවිච්චි කරන දැන් ගොඩක් තියෙනවා. ඒ වගේම requirement එක එනකොට ඒ වගේ requirements දැන් ගොඩක් අපිටත් එනවා. So ඒ නිසා time attendance feature එක අපිට මේ Hick Central access control software එකෙන්ම handle කරන්න පුළුවන්. ඊට අමතරව video intercom solution එකත් integrate කරලා දෙනවා මෙන්න මේ අපේ Hick Central access control software එකටම. So main මේ features තුනම අපිට මේ software එකෙන්ම කරගන්න පුළුවන් අවස්ථාව ලැබිලා තිනවා. ඊට අමතරව තමයි අපි මුලින්ම කියන්න ඕනේ ඔයගලන්ගේ software එක දානකොට සමහර කට්ටිය කියනවා මගේ software එක දැම්මම PC එක හිර වෙනවා, slow වෙනවා, මට වැඩ කරගන්න බැරි වෙන level එකට වැටෙනවා කියලා අපිට කියලා ගොඩක් මේ complaints වගේ ඇවිල්ලා තිබ්බා. So දැන් ඒගොල්ලන්ට කිසි ප්‍රශ්නයක් නැහැ ඕන වෙලාවට දැන් ඒගොල්ලන්ට මේක සිලෙක්ට් කරන්න පුළුවන් විදිහට අපි මේ අලුත් platform එකේ අලුත් software එක අපි introduce කරලා දෙන තියෙනවා light weight එකට. ඒ කියන්නේ අපි ඉස්සරහට දෙන මේ slides වලින් අපි පැහැදිලිවම explain කරනවා මේ light weight කියන්නේ මොකද්ද කොහොමද කරන්න කියලා. ඇත්තටම කියනවා නම් උගලන්ගේ PC න PC එකේ specifications එක requirement එක කොහොමද තියෙන්න ඕනේ කියන වගේ level එක නිකන් අපිට අද ඒ ගැන කතා කරගන්න පුළුවන්. ඊට අමතරව professional and flexible. Yes. අනිවාර්යයෙන්ම උගලන්ට IBMS 4200ට වඩා එහාට ගියමු ඔයගලන්ට solution එක implement කරගන්නකොට configuration part එක කරනකොටත් ඔයගලන්ට අනිවාර්යයෙන්ම තේරෙනවා ඇති මේ Hick Central access control software එක පාවිච්චි කරලා බලනවා කොහොමද ඒකේ තියෙන වෙනස්කම් ටිකයි ඒකෙන් ඔයගලන්ට තියෙන professionalism ගතිය කොහොමද කියන එක ඔයගලන්ට අනිවාර්යයෙන්ම බලා ගන්න පුළුවන්. ඒතකොට customers ලටත් මේ වගේ solution එකක් දීපු ගමන් ලොකු advantage එකක් තියෙනවා. ඊට අමතරව easy to operate අනිවාර්යයෙන්ම ඔගලන්ට ඔපරේට් කරන්න ලේසි විදියට ඉන්ටර්ෆේසස් ටිකත් ලේටස්ට් විදියටම නිකන් ඇට්‍රැක්ටිව් විදියට තියෙනවා. සෝ ඒකත් ඔගලන් අනිවාර්යයෙන්ම යූසර් ෆ්‍රෙන්ඩ්ලි සොෆ්ට්වෙයාර් කියලා විදියටත් මේක අපිට හඳුන්වලා දෙන්න පුළුවන්. එතකොට මේ අපි දැන් කතා කරමු 1 by 1. දැන් අපි මෙච්චරලා කිව්වේ ටෝටල් ෆීචර්ස් ටික මොකක්ද තියෙන්නේ කියලා. එතකොට ඒකෙන් අපිට 1 by 1 ගත්තොත් එහෙනම් මේ ප්‍රොෆෙෂනල් ඇන්ඩ් ෆ්ලෙක්සිබල්. ඒකෙන් කතා කරොත් අනිවාර්යයෙන්ම ඔගලන් දන්නවා ඇක්සස් කන්ට්‍රෝල් සොලියුෂන් එකක් ගත්තොත් නැත්නම් ටයිම් ඇටෙන්ඩ් සොලියුෂන් එකක් ගත්තොත් එහෙම ඒකට ක්‍රෙඩෙන්ෂියල්ස් ටයිප්ස් අනිවාර්යයෙන් අපි ඊගෙන කතා කරන්න වෙනවා. ඒ කියන්නේ ඔයගලන් දන්නවා credentials type කියලා කියන්නේ face recognition, ඊට අමතරව fingerprint, නැත්නම් QR code, එහෙම නැත්නම් අපිට මේ EM card හෝ MiFi card පාවිච්චි කරන්න පුළුවන්. ඊට අමතරව මේක මේ credentials හතරත් එක්ක අපිට පාවිච්චි කරන්න පුළුවන් විදිහට PIN
කෝඩ් එක ඒ කියන්නේ සාමාන්‍ය පාස්වර්ඩ් කියලා ඔයගොල්ලන්ට කියන්න පුළුවන් ලේසියෙන් නේද සෝ ඒ වගේ පින් කෝඩ් එකක් දාන්නත් පුළුවන් විදිහට අපිට credentials type පහම use කරන්න පුළුවන් advantage එකක් තියෙනවා සෝ ඊට අමතරව මේක බහම අපිට control කරන්නත් පුළුවන් මේ software එක base එකෙන් ඊට අමතරව මේ අපිට permission groups කියලා ගත්තොත් එහෙම අනිවාර්යයෙන්ම අපිට 512ක් වෙනකන් permission groups හදා ගන්න පුළුවන් ලෙවල් එකකට මේ software එක හදලා තිනවා. ඒතකොට ඔයගලන්ට අවශ්‍ය විදියට කොහොමද මේ department wise ද නැත්නම් group wise ද කියලා ඔයගලන්ට decide කරලා ඕන විදියට මේ configuration part එක ඔයගලන්ට groups වලින් user groups පැත්තෙන් හදා ගන්න ලොකු අවස්ථාවක් තියෙනවා. අනිවාර්යයෙන්ම මේකත් ලොකු advantage එකක් වෙයි කියලා අපි හිතනවා. ඊට අමතරව මේ high security access control. Yes. සාමාන්‍යයෙන් දැන් අපි ගත්තොත් එහෙම solution එකක් දෙනකොට customers ලා තිල්ලන්නේ ගොඩක් දුරට right. මට डोस दी डोस दंट्रोल मे फिंगर प्रिंट मिशी मैं अभी मे फिंगर प्रिंट मिशी पावचर कोरोना सिचुएशन अभी फेस रिकग्निशन सोल्यूशन रईट ओके अभी कटे हाईकर फेस रिकग्निशन टर्मिनल डोलॉक कनेक्ट कर सॉफ्टवेयर दाल दिल तर सॉफ्टवेयर बेसिक सॉफ्टवेयर दाल दिल है ईलंग लेवल अभी प्रोडक्ट अप्रोच कर हाई सेक्यूरिटी एक्सेस कंट्रोल एडवांस एक्सेस स्ट्रेटजी फीचर्स पावित अनिवार्य मेन फीचर्स बलवते एंटी पास बैक मेमी एंटी पास बैक फीचर्स वगे पावित करना यूज कर मेन डो एक्सिट डो तीन प्रमिसेस එතකොට සාමාන්‍ය මිනිහෙක් ආවා නම් මේන් ඩෝ එකකින් එන්න ඕනේ එක්සිට් එකකින් එලියට යන්න ඕනේ. සාමාන්‍ය දෙ එහෙමනේ වෙන්න ඕනේ. කවුරුත් එලියට ඇවිල්ලා ජනලින් පැනලා එලියට යන්න බෑනේ. ඒ කියන්නේ සාමාන්‍ය එහෙම වෙනවා නම් අනිවාර්යෙන් ඒක ඇබ්නෝමල් ඇක්ටිවිටි යන්නේ. රයිට්. ඒ වගේ සිනාරියෝ කියනවා නම් අනිවාර්යෙන්ම මේ වගේ මේ ඇන්ටි පාස්බැක් කියන ෆීචර්ස් වගේ අපිට පාවිච්චි කරන්න පුළුවන් වුණොත් අනිවාර්යෙන්ම ඔයගලන්ට කරන්න පුළුවන් කාඩ් එක හෝ ෆේස් එක එන්ට්‍රන්ස් එකේ එයාගේ डेटा के पंच कराम यार डोर एक ओपन दिनो यार तोड़ देनो इधर वासे एक्सिट टेक गियर डे पास से तमाय आ यार एंट्रेंस सेकिंग यार तोड़ देने पड़ो यह मन नेतु व काउरारी हेतु अनिसा मैं यार तोड़ देगी इल्ल मैं आगे कार्ड टेक हो नेता मैं आगे मैं क्यूआर कोड देकर मार करी इली इन निकने कर दी ल entrance araha ganna giyot eyata enna baha reason එක ඇතුළට ආපු එකනා තාම එළියට ගියේ නැහැ කියන function එක අපිට enable කරලා දෙනවා එන්න එක තමයි අපේ anti pass back කියන function එක. ඒ කියන්නේ සාමාන්‍යයෙන් හොර වැඩක් කරන එක අපිට නවත්ත ගන්න පුළුවන් ඔය වගේ දේවල් වලින්. So ඒවත් ඔයගලන්ට customer ලට කතා කරන්න පුළුවන්. ඊට අමතරව ඊළඟ function එක තමයි මේ multi door interlock. ඒකත් ඔයගල අහන්න පුළුවන් මේ වගේ solution එක මොකද්ද මේ multi door interlock කියලා. Yes multi door interlock කියන function එකත් සෑහෙන වැදගත් වෙන function එකක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ගත්තොත් එීම laboratories එහෙම නැත්නම් මේ main scientific solutions වගේ කරන දැන්වල නම් සමහර දැන්වල එහෙම නැත්නම් ලොකු ඔෆිස් වලත් සමහර දැන්වල මේ අවශ්‍ය වෙන reason එකක් තියෙනවා ඒ කියන්නේ පළවෙනි දොර අරලා දෙනකොට දෙවෙනි දොර කාටවත් අරින්න බෑ ඒ කියන්නේ simultaneously same time doors දෙකක් කිසිම වෙලාවක අරලා තියන්න බෑ හැබැයි එක ඩෝ එකක් ඕපන් කරලා එකෙන් ඇතුළට ආවට පස්සේ ඩෝ එක වැහුවට පස්සේ තමයි ඊළඟ ඩෝ එකට ඇක්සස් එක හම්බෙන්නේ. අන්න ඒ වගේ মালටි ඩෝ ඉන්ටර්ලොකින් සිස්ටම් එක අපිට හදා ගන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් හැම වෙලෙම එක දොරයි ඕපන් කරන්න ඕනේ අනිත් දොරවල් වැහිලා තියෙන්න ඕනේ. ඒ සිටුේෂන් එකක් වගේ ඔයගොල්ලන්ට රික්වයර්මන්ට් එකක් එනවා නම් සාමාන්‍යයෙන් රික්වයර්මන්ට් එකගෙන තැන්වල තියෙනවා. ඒ කියන්නේ ඉස්සරහ දොරෙන් ඇතුළට ගියාම නැත්තම් පිටිපස්ස දොරෙන් දෙකම ඩෝස් දෙකම එකපාරට අරින්න බෑ. සමහර වෙයාර්හවුසස් වල එහෙම ඉෂුස් තියෙනවා. ඊට අමතරව ලැබොරටරිස් වල තියෙනවා. ගොඩට මේ ෆාමසිස් වල ගොඩක් මේ ලොකු ෆාමසි වල ඔයිෂුස් ටික තියෙනවා සාමාන්‍යයෙන් මේ අර රූම් ටෙම්පරේචර් එක මේන්ටේන් කරගන්න ඕන නම් දොරවල් දෙකම ඇරියොත් එහෙම ටෙම්පරේචර් එක මේ ඒගොල්ලන්ගේ ත්‍රෙෂෝල්ඩ් එකෙන් බහින නිසා සාමාන්‍යයෙන් ඒ වගේ ලෙවල් එකට ඒගොල්ලන් කියන්නේ බෑ එක වෙලාවට එක දොරයි අරින්න පුළුවන් දෙවෙනි දොර අරින්න බෑ කියන සිටුේෂන් එකක් කියලා. ඒ වගේ තැන් වලට අපිට මේ মালටි ඩෝ ඉන්ටර්ලොක් ෆන්ක්ෂන් එක දෙන්න පුළුවන්. ඒක දෙනකොට ඔයගොල්ලන් මේ කන්සර්න් කරන්න ඕනේ අනිවාර්යෙන් අපි access control panel solution එකත් එක්ක යනවා. ඒකල ඔයගොල්ලෝ දන්නවා ඇති අපි කලින් access control කියන panel solution training එකක් අපි කරලා තිබ්බා. ඒ ගැන විස්තර අපි video එක YouTube එකට upload කරලා දිනවා. ඒකත් ඔයගලන්ට බලන්න පුළුවන්. අපි ඊගෙන කතා කරලා තිබ්බා products ගැන. අපි access control products කියන්නේ මොකද්ද? මොන මොනවාද items තියෙන්නේ? ඒක මොනවද පාවිච්චි කරන්න විදිහත් අපි කියලා දෙලා තිබ්බා. So දැන් අද කතා කරන්නේ ඒකෙන් software base එක.
ඒ ප්‍රොඩක්ට්ස් ටික යූස් කරලා කොහොමද අපි software එකෙන් manage කරන්න කියලා ලෙවල් එකෙන් අද කතා කරලා අපි මේ අලුත් software එකන අපි ඉන්ට්‍රොඩියුස් කරලා කතා කරන්නේ සෝ ඔයගලන්ට ඒ වීඩියෝ එක බලලා දැනගන්න පුළුවන් අපේ control panel 1 door 2 door 4 door වෙනකන් යන්න පුළුවන් panels දිනවා ඒකට readers connect කරලා ඔයගලන්ට access control solution එකක් පාවිච්චි කරන්න පුළුවන් door access විදියට සෝ එහෙම තිබ්බනම් අපිට මේ multi door interlock system එක පාවිච්චි කරන්න පුළුවන් ඊට අමතරව first person in කියන feature එක high level security feature එක සාමාන්‍යයෙන් bank එකක් වගේ දැනකට අවශ්‍ය නම් දැන් bank manager මට කියනවා නෑ right මට මේ bank manager ඇවිල්ලා එයාගේ කාඩ් එක ඕපන් කරද්දි විතරයි අනිත් කඩේ staff ලා අතුලට යන්න පුළුවන් එහෙමත් කරන්න පුළුවන් features තියෙනවා ඒක තමයි first person in එහෙම නැත්නම් මේ මොකක් කරේ office එකක් නම් කවුරු හරි person කෙනෙක් ඔය allocate කරලා දෙනවා ඒ person මුලින්ම ආවත් විතරයි ඊට පස්සේ ඉන්න staff ලාට door එක open වෙන විදියට අපිට configuration කරන්න පුළුවන් strategy එක තමයි මෙන්න මේ first person in කියන strategy ඊට අමතරව එයා ඇතුළට ආවට පස්සේ අනික් කට්ටියගේ කාඩ්ස් normal time එක normal විදියට ඕන වෙලාවට ඒගොල්ලන්ට on කරලා එන්න පුළුවන් විදියට හදන්න පුළුවන් ඊට අමතරව multi factor authentication එකත් ඔයගොල්ලන් දන්නවා face එකයි finger එකයි දෙකම enter කරත් විතරයි යාට ඇතුළට එන්න පුළුවන් නැත්නම් face එකයි card එකයි fingerprint එකයි ඒ වගේ අපිට multi factors authentication කරොත් විතරක් ඇතුළට යන්න පුළුවන් විදියට හදන්න පුළුවන් ඒ කියන්නේ එකක් විතර pin ඇතුළට යන්න බැරි විදියට අපිට limit කරන්න පුළුවන් කියලා තමයි ඔතනින් හදාස් කරන්නේ multi factor authentication ඊනවදරව free access නැත්නම් access forbidden කියන feature එකත් ඔයගලන්ගේ software එකේ වලින්ම ඔයගලන්ට කරන්න පුළුවන් ඒ කියන්නේ සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම main drive servers එකක් වෙනකොට අනිවාර්යෙන් ඔයගලන්ට කියන්න බෑ මේ දොරේ හැමෝටම ඇරලා තියන්න අපි සාමාන්‍යයෙන් කරන්නේ ගොඩක් කටේ කරන්නේ දොර ඇරලා පොඩි අඩයක් වගේ තියලා දෙනවා නේද ඒ කියන්නේ ඒක මේන්ටනන්ස් දොර ඇරලා තින්නේ කවුරුත් ලොක් කරන්න ඕනේ මොකුත් කරන්න ඕනේ එහෙම මොකුත් දැන් කරන්න ඕනේ නැහැ මේ වගේ high level professional softwares පාවිච්චි කරනවා නම් IT admin ට හරි නැත්නම් මේක handle කරන administrator ට අනිවාර්යෙන් පුළුවන් software එක ඇතුලෙන් ගිහිල්ලා ඔය දොර විතරක් දැනට maintenance purpose කියලා time allocate කරලා always open කියලා දාලා දෙන්න පුළුවන්. ඒකට ඒක free access වෙනවා ඒ time period එකට. ඒ වගේ දේවල් කරන්න පුළුවන්. ඊට අමතරව access forbidden උත් ඒ වගේම කරන්න පුළුවන්. ඒ කියන්නේ මොන කාඩ් තිබ්බත් කාගේ authentication තිබ්බත් මේ දොර අරින්න බෑ මේ time period එකට කියලා අපිට access එකේ නවත්තලා තියන්නත් පුළුවන් software base එකෙන්. මෙන්න මේක එන මේ ඇඩ්වාන්ස් ඇක්සස් කන්ට්‍රෝල් කරන security strategies පහක් වෙනකන් අපි මේකෙන් අඳුනලා දෙලා දෙනවා මේ software එකට අනිවාර්යෙන් මේ ගොඩක් වැදගත් වෙයි කියලා අපි හිතනවා. ඊට අමතරව ඔයගොල්ලෝ හැමෝම දන්නවා මෙන්න මේ emergency response එක. ඒ කියන්නේ සාමාන්‍යයෙන් fire detection එක දැක්ක ගමන් අනිවාර්යෙන්ම දොරවල් ටික ඔක්කොම open වෙන්න ඕනේ. ඒකත් අපිට මේ Hick Central Access Control Solution එක නිසා අනිවාර්යයෙන්ම ඒකත් අපිට කරගන්න පුළුවන් වාසියක් තියෙනවා. ඒ කියන්නේ Hick Central එක අපිට integrate කරගන්න පුළුවන්. එතන තියෙන smoke sensor එක්ක හරිය නැත්නම් එතන තියෙන මේ smoke sensor මේ panel එක හරහායි. Fire panel එක හරහායි අපිට කරගන්න පුළුවන්. ඊට අමතරව අපිට Hick Central solution එක පාවිච්චි කරන නිසා IVMS එක නෙවෙයි Hick Central කියන්නේ අපේ professional solution කරන software bay and platform එක. So අපිට ඒකට integration part එක කරන්නත් වාසියක් වෙනවා. ඒ කියන්නේ API integration එකක් වුණත් කරලා අපිට මේ fire panel එක integrate කරගෙන fire alarm එක trigger වුණොත් automatically අපිට දොරවල් ටික ඔක්කොම open කරන්න පුළුවන් විදිහට අපිට හදන්න පුළුවන් advantage එක තියෙනවා. ඒ වගේම තමයි අපි මේ කතා කරන්න ඕනේ ඊළඟ features ගැන කතා කරොත් mainly flexible attendance rule setting. මේකත් ඔයගොල්ලන් අනිවාර්යෙන් හැමෝම දන්න මේ කාරණාවක් ඇති. ඒ කියන්නේ අපි ලංකාවේ හැටියට බැලුවොත් එහෙම එක එක ජොබ් රෝල් එක අනුව ඒගොල්ලන්ගේ shift එක වෙනස් වෙනවා. ඒගොල්ලන් time එක, ඒගොල්ලන් වැඩට යන time එක අනිවාර්යෙන් වෙනස් වෙන්න පුළුවන්. So ඒ වගේම ගත්තොත් එහෙම ඒකටත් අපිට විසඳුමක් විදිහට තමයි මෙන්න මේ flexible attendance rule settings අපිට කරන්න පුළුවන්. ඕන විදිහට ඔයගොල්ලන්ට groups හදා ගන්න පුළුවන්, departments හදා ගන්න පුළුවන්. ඒ department wise ඔයගොල්ලන්ට times normal shift නැත්නම් man hour shift එකක්ද එහෙම නැත්නම් night shift එකටද ඕන විදිහට ඔයගලන්ට time ranges ඕන විදිහට shifts ටික හදා ගන්න පුළුවන් විදිහට advantage එකක් තියෙනවා මේ software එකේ. ඒ කියන්නේ mainly මේවා time and attendance functions වලදී මේවා ගොඩක් වැදගත්. ඒ කියන්නේ යා එන time එකයි out වෙන time එකයි අපිට calculate කරන එකයි report generation කරන එකයි ගොඩක් වැදගත් point එකක්. ඒ වගේම තමයි ඊළඟ point එක අපි diversity වල මේ attendance reports. Yes ඔයගලන් දන්නවද මේ IVMS 4200 පාවිච්චි කරන කට්ටියත් yes ඒකෙත් reports ගොඩාක් තිබ්බ ඔයගලන්ට අවශ්‍ය කරන විදියට. හැබැයි ඒකේ විදියට ඊට අමතරව අපිට මේකේ 16 plus attendance reports වෙනකන් අපිට already ඔයගලන්ට අවශ්‍ය විදියට මේ පෙන්ලා තියෙන විදියට අපිට මේ already program කරලම තියෙනවා report generate part එක. ඊට අමතරව ඔයගලන්ට customized reports ඔයගලන්ට අවශ්‍ය field එක අවශ්‍ය විදියට enable කරගන්න මට මේ නම් ටික ඕනේ මෙයාගේ
එන්රෝල්මන් නම්බර් එක ඕනේ මේ ටයිම් එක ඕනේ මෙයාගේ ෂෝට් ටයිම් එක ඕනේ ඒ වගේ අවශ්‍ය කරන ෆීල්ඩ් එක ඔයගලන්ට ඇක්සස් කරලා ඔයගලන්ට report format එක හදා ගන්නත් පුළුවන් විදියක් තියෙනවා මම හිතන්නේ දරිඳු අපි පොඩි වීඩියෝ එකක් පෙන්වමු නේද ඔව් අපි පොඩි වීඩියෝ එකක් තියෙනවා බලලිමු එකත් අතරතරම අර predefined report වෙන වෙනම දාලා තියෙනවා ඒ වගේම මෙතන export setting වලදී අපිට ඕන විදිහට customize කරගන්න පුළුවන් නම් ඒ අවශ්‍ය දේවල් ටික ඒ වගේම report period එක අපිට තෝරගන්න පුළුවන් කවද ඉඳන් කවද වෙනකම්ද කියලා ඒ වගේම format tree එකෙන් අපිට මෙතන format key එකක් තියෙනවා ඒකකට ගල export කරගන්න පුළුවන් අපිට මේ report එකම අපිට ඒක මේ බලන්න පුළුවන් මෙන්න මේ වගේ report එකක් තමයි එන්නේ වගේම මෙතනින් කස්ටමර් රිපෝට් වලට ගිහිල්ලා ඒකෙන් අපිට පුළුවන් අපිට අපිට අවශ්‍ය දේවල් අපිට අවශ්‍ය ෆීල්ඩ් විතරක් ඇඩ් කරලා ඉවරලා රිපෝට් එකක් හදාගන්න අපිට අර හැම ප්‍රිඩිෆයින් එකේ තියෙන හැම දෙයක්ම උන් නැත්තම් අපිට මොකක්ද අවශ්‍ය නැ රිපෝට් එක කියලා සිලෙක්ට් කරලා ඒකට අවශ්‍ය දේවල් ටික විතරක් අපි ඇතුළට දාගන්න ඕනේ පැත්තට දාගෙන ඉවරලා අපිට සිලෙක්ට් කරගන්න පුළුවන් මොනවා මොනවද ඕන වෙන්නේ මේ විදියට අපි දාලා ඊළඟට අපිට ෂෝට් කරන්න ඕන මේ මොන විදිහට කියලා ඒක සිලෙක්ට් කරලා ඇඩ් කරපස්සේ අපිට report එකක් ඇඩ් වෙනවා. ඉතින් අපිට බලන්න මේ report එක run කරන්න ඕන time frame එක select කරලා ඕන කවුද කියලා එන පුද්ගලයාට ඇඩ් කරලා ඉවරයි. අර කලින් එකේ වගේම අපිට බලන්න report එක generate කරගන්න. එතකොට අපිට අවශ්‍ය විදිහට මේක ගන්න පුළුවන්. Excel එකට CSV එකට උනත් ඔයාලට අරගන්න පුළුවන්. එහෙම නැත්නම් print out එකක් ගන්න PDF එකක් ගන්න ඒ විදිහට කරන්න පුළුවන්. ඉතින් මේ තියෙන හැම අපි customer customize කරලා ගත්ත report එක. ඒත් එක්කම easy integration with third party systems. ඔව්. ඔයගලන් දන්නවා මේ සාමාන්‍යයෙන් time attendance solution එක කරනකොට මෙච්චර කල් මේක Higgs central ගියොත් විතරයි තියෙනවා කියලා. අපිට කලින් solution එක තිබ්බේ IBM selling. මෙච්චර දුරට අපිට third party integration එක කරන එකේ මේ limitations එකක් තිබ්බා. හැබැයි දැන් මෙන්න මේ Higgs central access control කියන අපේ software solution එක නිසා software base එක නිසා ඔයගලන්ට ඕන විදිහට third party integration එක කරගන්න පුළුවන් ඉඳ දෙන HRI system එකට අවශ්‍ය කරන විදිහට. ඒ කියන්නේ open API through ඔයගලගේ HRI payroll system එකට add කරගන්න පුළුවන්. ඊට අමතරව database විදිහට අපි සාමාන්‍යයෙන් කරන විදිහටම කරන්න පුළුවන්. ඊට අමතරව local files or SFTP අනුවත් ඔයගලන්ට කරගන්න පුළුවන් advantage එක. ඒ කියන්නේ third party integration එක අපිට lazy-ing කරගන්න පුළුවන් advantage එකක් තියෙනවා මෙන්න මේ Higgs central access control software එක පාවිච්චි කරන නිසා. ඒත් එක්කම ඕගලන් දකින්න නැති මේ අපේ තරිඳු වීඩියෝ එක පෙන්වන කොට පොතන දාලා තිබ්බ Higgs Central Web Client කියලා. Yes. මේ තමයි ඊළඟ මේන්ම ෆීචර් එක. ඒ කියන්නේ අපි ප්‍රැක්ටිකල් එක කරනකොට පැහැදිලිවම පෙන්ලා දෙන්න. ඒ කියන්නේ මෙච්චර කල් ඕගොල්ලෝ IBMS 4200 එක පාවිච්චි කරනකොට අපි සාමාන්‍යයෙන් කියන්නේ එක PC එකක් දාන්න, එක PC එකට ඒ software එක දාන්න. ඒ software එකෙන් තමයි ඕගොල්ලෝ ඔක්කොම manage කරන්න ඕනේ කියලා අපි මෙච්චර කල් කිව්වේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔයගල ඇක්සස් කන්ට්‍රෝල් සොලියුෂන් එක කරනකොට ටර්මිනල්ස් එක හයි කරනවා IBMS 4200 වගේ software එකක් දාගත්තොත් ඔයගලන්ට ඒ software එකෙන් විතරයි එක්කෙනයි එයාට control කරන්න පුළුවන් විදිහට manage කරන්න පුළුවන් මේ solution සම්පූර්ණ system එකම මේ staff set කරන එක අයින් කරන එක ඊට අමතරව rules හදන එක ඔක්කොම ටික එක PC එකකින් කරන්න කිව්වා reports උත් එක PC එකකින් generate කරන්න පුළුවන් කියලා තමයි අපි කිව්වේ දැන් ඔයගලන්ට ඒකින් තමයි ඊළඟ feature එක level එකකට ඇවිල්ලා තින්නේ මෙන්න මේ Higgs central access control එකේ දැන් ඔයගලන්ට දෙන වාසිය තමයි මේක server client architecture විදිහට පාවිච්චි කරන්න පුළුවන් විදිහට තියෙන්නේ. ඒ කියන්නේ මේක Higgs central software එකක් නිසා ඔයගලන්ට ලොකුම advantage එක මෙන්න මේ Higgs central access control කියන software එකකින් අපි හඳුන්වලා දීලා තියෙනවා. ඔයගලන්ට software එක දාන්න පුළුවන් එක PC එකකට හෝ server එකකට දාලා ඔයගලන් configuration ඔක්කොම ටික කරන්න පුළුවන්. ඊට අමතරව මෙන්න මේ server එකට මේ software එකට ඔයගලන්ට web client වලින් වෙන වෙන PC වලින් log වෙලත් ඔයගලන් privileges දෙන විදියට ඒ කියන්නේ ඔයාගේ staff එකේ දැන් manager කෙනෙක් ඉන්නවා assistant manager එහෙම නැත්නම් staff කෙනෙක් ඔයාලා allocate කරන්න ඕනේ කියලා හිතනවා නම් yes ඔයාලට පුළුවන් ඒ තුන් දෙනාටම ඔයාලට web client access එක දෙන්න. එතකොට ඒගොල්ලන්ටත් මේකට web client එකකින් log වෙලා ඒගොල්ලන්ට ඕන configurations ටිකයි report generate ටිකයි remote බලාගන්න එකයි හදාගන්න එකයි ඒගොල්ලන්ටත් කරන්න පුළුවන් advantage එක තියෙනවා. මෙන්න මේකත් ලොකුම ඇඩ්වාන්ටේජ් එක අපේ තියෙන මේ Higgs central access control කියන software platform එකේ. තරින්ද පොඩ්ඩක් අපිට මේ lightweight and convenient ගැන පොඩ්ඩක් අදහස දෙන්නකෝ. හරි. ඉතින් මේක බැලුවොත් මේකේ තියෙන විශේෂත්වය තමයි අපි මේක server client දිව්වට ඒ කියන්නේ මේකේ server එකක් run වුණාට අපිට පුළුවන් හරිම පොඩි spec එකක කියන්නේ
දැන් විදිහට ගත්තොත් ඇත්තටම i3 CPU එකක් 4GB RAM එකක් කියන්නේ කොහොමත් ගොඩක් ලැප්ටොප් වල හිටන් ඉන බේසික් දැන් විදිහට ගත්තොත් ස්පෙක් එකක්. ඉතින් මේකෙදි අපිට කිසිම ප්‍රශ්නයක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මේකේ අපි ඉස්සරහට කියන මොන වගේ කොච්චර පාවිච්චි කරන්න පුළුවන්ද කියලා මේක තමයි ඉතින් මේකේ බේසික්ම රික්වයර්මන්ට් එක. ඉතින් මේ වගේ බේසික්ම එකක ප්‍රශ්නයක් තුර රන් කරන්න පුළුවන් කියන්නේ මේක හරිම ලයිට් වෙයිට්. ඒ කියන්නේ කිසි බරක් නැහැ වලට ඒ දාලා PC එක පරව කස්ටමර් කෙනෙක් හිටියොත් එයාගේ තියෙන එක්සිස්ටින් PC එක අතේරනම් එතකොට අපිට පුළුවන් මේක දාලා රන් කරලා දෙන්න. ඒ වගේම අපිට පුළුවන් මේක අපිට මේක ඇඩ්මින් කෙනෙක් හිටියොත් අපි අර කලින් ශබි කිව්වා වගේ මේකේ සර්වර් ක්ලයන්ට් එතකොට සර්වර් දැන් මේක PC එක දාලා i3 4GB RAM තියෙන PC එක දාලා network එක තව PC දෙක තුනක් තියෙනවනම් ඉතින් එක එකට ඇඩ්මින් දෙලි වල එයාට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම මේකට මොබයිල් ක්ලයන්ට් එකක් සපෝට් කරනවා. ඉතින් අපිට ඒකත් පාවිච්චි කරන්න පුළුවන් මේකත් එක්ක. හරි මේ තියෙන සිස්ටම් රික්වයර්මන්ට් අපි කියවනේ i3 4GB RAM එක දාන්න පුළුවන් කියලා. එතකොට මේක තමයි එයාට ඕන වෙන සිස්ටම් රික්වයර්මන්ට්. ඉතින් Windows එකෙන්ද මේකේ අපි ඉස්සරහට පෙන්නනනම් keep OS දැන් අලුත් OS ඔක්කොම කිසිම ප්‍රශ්නයක් නැතුව සපෝට් කරනවා. ඉතින් අපි මේ low end PC එකක් ගත්තොත් desktop එකක අපිට පුළුවන් devices 64ක් වෙනකම් පාවිච්චි කරන්න. අපි ඉස්සරහට ගනම් මේක එක එක limitation තියෙනවා license ඒව මෙව ටික ඒ ටික අපිට ඉස්සරහට එනවා. ඉතින් ඒ වගේම අපිට මේකේ disk capacity එක දාලා තියෙනවා. ඉතින් මේ වගේ සම්පූර්ණ විස්තරයක් තියෙනවා. ඒ වගේම මේකේ උඩරිම ගේන high end එකට ගියොත් අපිට server එකට යන්න පුළුවන්. ඒකෙදි අපිට devices 2048ක් ඒ කියන්නේ දොරවල් 2048ක් වෙනකම් අපිට control කරන්න පුළුවන්. ඒ වගේම මේකට intercom devices 5000ක් වෙනකම් support කරනවා max අපි ගියොත්. ඉතින් max යනවා නම් අපිට Xeon Silver වගේ තියෙන processor එකකට යන්න පුළුවන් 16GB RAM එකක. ඉතින් මේ වගේ spec එකේ යන්න පුළුවන් උඩරිම එක. ඒ වගේම අවම එක දෙකම ඊළඟට medium පාවිච්චි කරනවා නම් medium server එකේ පාවිච්චි කරන කොහොමද කියලා ඔයාලට මේක විස්තර කරලා තියෙනවා. ඉතින් මං හිතන්නේ මේකේ විශේෂත්වය IVMS එක compare කරලා තියෙනවා පිස්සරට ඇයි IVMS එක වෙනුවට මේක පාවිච්චි කරන්න ඕන කියලා. මේක ඒකේ තියෙන විශේෂම දේ තමයි දැන් සමහර තැනක අපිට office එක කියන්න පුළුවන් මට HR එකෙන් බලන්නත් ඕන ඊළඟට manager බලන්නත් ඕන ඒ වගේ දෙතුන් දිනකට බලන්න ඕනොත් මේ attendance report එකම system එකට log වෙන්න ඕනොත් අපිට බෑ IVMS එක ඒ ඔක්කොම share වෙන්න දාලා දෙන්න පහසුයි. ඉතින් ඒ වගේ වෙලාවක අපිට කරන්න පුළුවන් හොඳම දේ තමයි මේක මොකද free device හතරක් වෙනවා support කරනවා ඒක නත් ඉස්සරහට තියෙනවා. ඉතින් ඒ වගේ වෙලාවක අපිට පුළුවන් මේක දාලා මේකේ web client ඒ අයට වෙන වෙනම login හදලා දීලා එයාලට login එක දෙන්න. එතකොට මේකෙත් පුළුවන් ඒ හැමෝටම එකපාර වැඩ කරන්න. අපිට මේක මේ කියන්න පුළුවන් i3 PC එකක් පාවිච්චි කරලා 4GB RAM එකකින් ඒගොල්ලන්ට access control දොරවල් 64ක් වෙනකන් යන්න පුළුවන් කියලා නේද? ඔව් අනිවාර්යයෙන්. Yes. එතකොට ඒක ඔයගලන්ට ලොකු advantage එකක් වෙනවා අනිවාර්යෙන්ම low end solution එකක් දෙනකොට මේ අපිට i3 PC එකකින් 4GB එකකින් අපි mainly කියන්නේ දොරවල් 64ක් වෙනකන් එකකින් යන්න පුළුවන්. ඊට අමතරව i5 ගියොත් ඔයගලන්ට දොරවල් ගන්න, කියන්නේ access control devices කරන ගන්නට වඩා වැදගත් වෙන්නේ මෙතන access control එකේ door count එක. කියන්නේ ඔයගලන් doors කීයක් manage කරනවාද කියන එක. So ඒ වගේ බැලුවොත් එහෙම අපිට i5 එකකින් 256යි ඊට අමතරව අපිට මේ Intel Xeon processor එක ගියොත් එහෙම අපිට medium end server එක ගියොත් එහෙම server end එකේ medium end එක ගියොත් ඔයගලන්ට 512යි ඊට අමතරව high end ගියොත් 1024ක් වෙනකන් දොරවල් count ගන්න තමයි ඔයගලන්ට manage කරන්න පුළුවන් විදිහට මේ central access control එක තියෙන්නේ. ඒක පොඩ්ඩක් අපිට මේ වැදගත් point නේද මේ තරින්දු අනිවාර්යෙන්ම ඔව් අනිවාර්යෙන්ම මේක දැනුවත් කරලා තිබෙනවා ඒගොල්ලන්ටත් මේ අනිවාර්යෙන් lazy solution එක design කරනකොට කට්ටියට මේ කොහොමද මේ check කරගන්නේ මොනවද අපි දාන්න ඕන survey කියලා නේද අනිවාර්යෙන්ම මොකද මේක තමයි මෙතන වටින්නම ඉතින් ඔයාලට මේක spec එක බැලුවම තේරෙනවා i3 i5 වල කොහොමද දුවන්න පුළුවන් කියලා අපි දැන් ශබි කිව්ව විදියට ඒත් එක්කම අපිට මේ step by step guidance ඔව් මම දන්නවා ඔයගොල්ලන් කලින් මේ access control solution එක අපි implement කරලා අපේ software එකක් දාලා මේ ඔක්කොම configuration කරනකොට කට්ටියට පැටලෙන්න පුළුවන්. එහෙම නේද අරින්දු? ඒ කියන්නේ ඔව් අනිවාර්යයෙන්ම මේකට අපි හොයලා 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 කරන්න level එකට සමාන කට්ටිය පොඩ්ඩක් අපහසුත්වයක්පත් උනා නේද? අපිටත් ඒක තේරුණා. එතකොට ඒකටත් විසඳුමක් හැටියට මෙන්න මේ අපේ extended access control solution එකේ
software step by step guidance එක ලස්සනටම ඔයගලන්ට ලේසි විදියටම ඒ කියන්නේ ඔයගලන් එකක් කරනකොට මම ඊළඟට මම මොකද්ද කරන්න යන්නේ මොකද්ද කරන්න ඕනි නැත්නම් ඒක skip කරන්න පුළුවන් දකින් level එක නිකන් ඔයගලන්ට ලේසින් ඉන්ටර්ෆේස් එකක් හදලා දීලා දෙනවා ඒත් එක්කම wizard එක අරහා ඔයගලන්ට පිළිවෙලටම වැඩේ A to Z කරගන්න පුළුවන් advantage දෙනවා අපි පොඩ video එකක් බලමුනේ තරඳු ඔව් අපි බලමු අපිට video එකක් තියෙනවා හරි මේකේ උඩ විසාර්ට් කියලා එකක් තියෙනවා ඉතින් මෙතන තියෙනවා ඔයාලට ඇක්සස් පොයින්ට් එකක් ඇඩ් කරන්න තන ඊළඟට කන්ට්‍රෝල් ෂෙඩියුල් එකක් දාන්න ටෙම්ප්ලේට් එකක් දාන්න පර්සන් ඇඩ් කරන්න ඇක්සස් ලෙවල් හදන්න ඉතින් මේ 1 2 3 කියලා පිළිවෙලටම ඔයාලා දාලා දෙලා තියෙනවා ඒ වගේම ඇටෙන්ඩන්ස් රූල් කන්ෆිගර් කරනකොට 1 කරන්න ඕන 2 මොකද්ද 3 මොකද්ද එහෙම පිළිවෙලට ඔක්කොම දීලා තියෙනවා නැත්තම් අපි අර කලින් පාර يعني IVMS එක කරොත් අපි වෙන වෙනම ගිහිල්ලා අපි අර හොයන්න ඕනනේ මේක එහෙම නැතුව හරි පිළිවෙලට දීලා දෙනවා එහෙම නේ ශවී ඔව් ඒත් එකම ඉස්සර අපි හොය හොය යන්න ඕනේ නේද? ඒ කියන්නේ ඉස්සලාම අපි ඇක් ඩිවයිස් එක ඇඩ් කරන්න ඕනේ. ඊට පස්සේ ඉස්සෙල්ලා ඇඩ් කරපු ඩිවයිස් එකට ගෲප්ස් හදන්න ඕනේ. ඊට පස්සේ පර්සන්ස් හදන්න ඕනේ. ඊට පස්සේම ඒගොල්ලන්ට ෂෙඩියුල් හදන්න ඕනේ. ඒක වෙන වෙන තැන් වලින් තිබ්බ නිසා පොඩ්ඩක් කට්ටියට අපහසුතාවයක් තිබ්බා. හැබැයි මේ software එකකින් දෙන ඉන්ටර්ෆේස් එක නෝනම් මම කියන්නේ ගොඩක් කට්ටියට ලේසි වෙයි. ඔයගලගේ ටයිම් එකත් මේකෙන් සේව් කරගන්න පුළුවන් වෙයි මේ configuration part එක. ඊට අමතරව ගොඩක්ම වැදගත්ම දේ තමයි ඔයගලගේ end customers ලට කියලා දෙන්න ඔයගලන්ට ලේසි වෙයි කියලා මම හිතනවා. ඊට අමතරව මේ තරින්දු අපේ e-map operation ගැන නේද? e-map operation එකත් ගොඩක් වැදගත් operation එක. ඒ කියන්නේ ඔයගලගේ software එකේම මේ software එකේම map එකක් කියන්නේ virtual map එකක් ඔයගලන්ට upload කරන්න පුළුවන් upload කරලා ඒ ටික තියෙන දොරවල් ටික ඔයගොන්ට mark කරලා තියන්න පුළුවන් ඒත් එක්කම ඔයගලන් ඒ දොරට හයි කරන device එකත් ඔගේ virtually ම ඔයගලන්ට mention කරලා තියන්න පුළුවන් මෙන්න මේ terminal සමග දැන් හයි කරලා තියෙන කියලා ඒ අනුව map through ඔයගලන්ට view එක ගන්න පුළුවන් ඒකත් අපි video එකක් බලමු ඒක තවත් ඔයගලන්ට හොඳ idea එකක් ගන්න පුළුවන් ඉතින් මේ තියෙන ඔයාලට එන pen එකක් ඉතින් මේ අපිට ඒ තියෙන ඩිවයිස් එක ක්ලික් කරලා අපිට පුළුවන් අන්ලොක් කරන්න පුළුවන් අන්ලොක් කරාම අපිට ඒකේ වීඩියෝ එකත් එවලම් බලන්න පුළුවන් මැප් එකේම ලොක් කරන්න පුළුවන් ඉතින් නෝමල් ට්‍රිගර් කරන්න පුළුවන් මේ ටික ඔක්කොම මේ අපිට මැප් එකේ ඩිවයිස් එක ක්ලික් කරලා මේ වගේ චූටි පොප් අප් වින්ඩෝ එක මේ ටික ඔක්කොම අපිට කරන්න පුළුවන් ඉතින් හරිම ලේසි ලොකු ඩිවයිස් ගන්නක් තියෙන ලොකු ඒ කියන්නේ දරිඳු මේ අපේ ෆේස් රෙකග්නිෂන් කියන මින්මෝ ඩිවයිස් එක ඒගොල්ලෝ මේ ඉන්ස්ටෝල් කරලා තිබ්බොත් ඔය ඩිවයිස් එක ක්ලික් කරාම මේ කැමරාව තු අපිට මේ ඒ ඒරියාක බලන්නත් පුළුවන් නේද අනිවාර්යෙන් ඒක තියෙන කැමරාවෙන් බලන්න පුළුවන් මොකද වෙන්නේ කියලා බලන්න පුළුවන් නැත්නම් රෙකෝඩ් කරන්න පුළුවන් ඔව් ඊට අමතරව අපිට මේ ඒ ඩෝ එක කන්ට්‍රෝල් කරන්නත් පුළුවන් software එක තු ඊට පස්සේ මේන්ලි අපි බලන්නේ the professional and lightweight access control and time attendance management solution for SMB scenarios yes අනිවාර්යෙන්ම ඔගලන්ටත් මේක ගොඩක් වැදගත් වෙන පොයින්ට් එකක් වෙන්න පුළුවන්. අපි කොහේ කොහෙද පාවිච්චි කරන්නේ? කොහොමද මේක පාවිච්චි කරන්නේ? මොකද්ද මේකේ තියෙන්නේ? මොකද්ද අපිට කරන්න පුළුවන්? අවන්ත අපිට පොඩි අයිඩියා එකක් දෙන්නකෝ මේ කොහොමද මේ ටික වෙන්නේ කියලා. ඔව් ෂපි ඇත්තටම මේ වගේ දෙයක් යූස් කරනකොට අපිට ඇත්තටම ස්මෝල් ස්කේල් එකක තමයි මේක යූස් කරන්න වෙන්නේ. ඒ වගේම ඔගලන්ට ලොකු බජට් ස්පෙන්ඩ් කරන්න අවශ්‍ය නැහැ. ලෝ බජට් වලට යන්න පුළුවන් ඇක්සස් කන්ට්‍රෝල් සහ ඒ මැටෙන්ඩන්ස් යූස් කරගෙන ඒ වගේම මේකේ වැලියුස් පැත්තට ගියත් ඕගොල්ලන්ට මම හිතන්නේ ශබි මේ ගැන ඉස්සරහට සඳහන් කරයි ප්‍රොෆෙෂනල් මැනේජ්මන්ට් ඒ වගේම ලයිට් වෙට් ලෝ කොස්ට් ඒ වගේම ඊසි ටු ඔපරේෂන් ඇත්තම මේක ලේසි ඒ වගේම තව දෙයක් සඳහන් කරන දෙනවා ශබි ඇත්තම අපේ නිව් ඩිවයිස් එක ගැන සඳහන් කරන දෙනවා එහෙම නේද ශබි ඔව් රයිට් එතකොට මේ ඒ වගේම තමයි අවන්ද දැන් අපේ මේ සොලියුෂන්ස් එක ගත්තොත් එහෙම දැන් කට්ටියට පාවිච්චි කරනකොට ඇක්සස් කන්ට්‍රෝල් එකම ඇක්සස් කන්ට්‍රෝල් විතරක් පාවිච්චි කරන්නේ නැහැ නේද? දැන් කට්ටිය ඇක්සස් කන්ට්‍රෝල් එකත් එක්ක වීඩියෝ ඉන්ටර්කම් සොලියුෂන් එකත් එකතු කරලා පාවිච්චි කරන්න සමහර ගොඩක් තැන්වල අවශ්‍ය වෙන තැන් තියෙනවා. අන්න දැන් ඒකට තමයි මෙන්න මේ විසඳුම. ඔයාලට හික් සෙන්ට්‍රල් ඇක්සස් කන්ට්‍රෝල් කියන software එක දාගත්තොත් ඔය දෙකම ඉන්ටිග්‍රේට් කරලා මේ ලේසින් මැනේජ් කරන්න කන්ට්‍රෝල් කරන්න පුළුවන් ඇඩ්වාන්ටේජ් එකක් තියෙනවා. సో ඊටමතරව mainly අපි මේක focus කරනවා නම් ඔයගලන්ට අවශ්‍ය වෙන තැන් ටික බැලුවොත් අනිවාර්යයෙන්ම office premises එකක් නැත්නම් store premises එකේ staff control කරගන්න ඊටමතරව industrial park එකේ වගේ නම් අනිවාර්යෙන් මේව අවශ්‍ය වෙන්න පුළුවන් ඒත් එක්කම මේ use කරනකොට කොහොමද මේකේ limitations කොහොමද මේක ඔයගලන්ට purchase කරගන්න පුළුවන් විදියට තියෙන license part එක කොහොමද කියන එක අපි ඊළඟින් බලමු නේද දැන් අපි අවිල්ලා ඉන්නේ මම හිතන්නේ හරියම දැනට කියලා මම හිතනවා කට්ටේට මේ ගොඩක් කටේ ප්‍රශ්නයක් තියෙන පුළුවන් තැන දැන් මේ software එක කොහොමද අපිට ගන්නෙ මේක free ද මේ කොහොමද මේක පාවිච්චි කරන්නේ අපි කොහොමද මේක
මේ රික්වෙස්ට් කරන්න ඕනේ මේ වගේ සොලියුෂන් එකක් ආවනම් අපි කොහොමද මේක කරන්න කියන පාර්ට් එක තමයි මෙන්න මෙතන අපි මේ උගලන්ට ලේසියෙන් අඳුන ගන්න පුළුවන් විදියට අපිට එක්ස්ප්ලেইন කරන්න පුළුවන් විදියට මේක මේ ස්ලයිඩ් එක තියෙන්නේ අපි මුලින්ම බලමු මෙන්න මේ සොෆ්ට්වෙයාර් එක ෆ්‍රී වර්ෂන් එකක් තියෙනවා yes ඕගලන්ට බේසික් සොලියුෂන් එකක් ආපුවාම මේ ෆීචර්ස් ටික සම්පූර්ණයෙන්ම පාවිච්චි කරන්න පුළුවන් ඇඩ්වාන්ටේජ් එකත් එක්ක මෙන්න මේ ෆ්‍රී සොෆ්ට්වෙයාර් එක තියෙනවා ඕගලන්ට බේසික් සොෆ්ට්වෙයාර් එක විදියට ඒකෙන් පුළුවන් ඕගලන්ට ඩෝස් 4ක් වෙනකන් කන්ට්‍රෝල් කරන්න පුළුවන් ඊට අමතරව මේ ස්ටාෆ් 50ක් වෙනකන් ඔයාලට ටයිම් ඇන්ඩ් අටෙන්ඩන්ස් ෆීචර් එකත් ෆ්‍රී ලැබිලා තියෙනවා ඊට අමතරව ඉන්ඩෝ ස්ටේෂන්ස් ඒ කියන්නේ වීඩියෝ ඉන්ටර්කම් එකේ ඉන්ඩෝ ස්ටේෂන්ස් ඕගලන්ට 10ක් වෙනකන් පාවිච්චි කරන්න පුළුවන් ෆීචර් එක තමයි මෙන්න මේ හික් සෙන්ට්‍රල් ඇක්සස් කන්ට්‍රෝල් එකේ ඕගලන්ට ගන්න පුළුවන් ෆීචර්ස් ෆ්‍රී වර්ෂන් එකේ තියෙනවා ඒකෙන් පර්සන් පර්මිෂන් මැනේජ්මන්ට් එක කරන්න පුළුවන් ඒ කියන්නේ ටයිම් ඇටෙන්ඩන්ස් එක කරන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ ඊට අමතරව ඊමැපින් ෆන්ක්ෂන් එකත් වැඩ කරනවා ඇටෙන්ඩන්ස් රූල්ස් ඇන්ඩ් රිපෝර්ට්ස් ෆන්ක්ෂන් එකත් ඔක්කොම ටික වැඩ කරනවා ඔයගලන්ට කිසිම ප්‍රශ්නයක් නැතුව ඊට අමතරව අපි කලින් කියපු මේ සර්වර් ක්ලයන්ට් වෙබ් ක්ලයන්ට් මොබයිල් ක්ලයන්ට් වගේ ෆීචර්ස් උත් මෙන්න ෆ්‍රී ෆ්‍රී සොෆ්ට්වෙයාර් එකේ තියෙනවා ඒ ෆ්‍රී සොෆ්ට්වෙයාර් කියලා කියන්නේ හික් සෙන්ට්‍රල් ඇක්සස් කන්ට්‍රෝල් කියලා ආපු ගමන් ඔයගලන්ට ඒ ෆීචර්ස් ටික ඕපන් වෙනවා සාමාන්‍යයෙන් IVMS එක වගේ එක PC එකකින් දුවන්න ඕනේ නැහැ. ඒක මල්ටිපල් විදියට ඔයගලන්ට ලොග් වෙලා ඔයගලන්ට කරන්න පුළුවන් විදියට වෙබ් ක්ලයන්ට් උයි මොබයිල් ක්ලයන්ට් උයි තියෙන එක අතරම වැදගත් පොයින්ට් එකක්. එතන මෙච්චරයි ෆ්‍රී එකකින් ඔයාලට හම්බෙන්නේ. රයිට්. අපි ඊළඟට යන් මේ ලොකු ප්‍රොජෙක්ට්ස් වලට. සාමාන්‍යයෙන් ඔයගලන් ප්‍රොජෙක්ට් එකක් ඩිසයින් කරනකොට ඔයගලන් ප්‍රොජෙක්ට් එකකින් මේන්ලි ටාගට් කරන්නේම රික්වයර්මන්ට් එකෙන්ම දොරවල් කවුන්ට් එක. Yes. දොරවල් කවුන්ට් එක 1024ක් වෙනකන් අපිට මේ හික් සෙන්ට්‍රල් ඇක්සස් කන්ට්‍රෝල් ප්‍රොෆෙෂනල් එකට යන්න පුළුවන්. ඒ කියන්නේ හික් සෙන්ට්‍රල් ඇක්සස් කන්ට්‍රෝල් එකේම දෙන ප්‍රොෆෙෂනල් සොලියුෂන් එක. ඒක ලයිසන්ස් බේස්ඩ්. මේ ලයිසන්ස් ටික ඔයගලන්ට පර්චේස් කරන්න වෙන්නේ වන් ටයිම්. සෝ අපි ලයිසන්ස් ගැන ගත්තොත් එහෙම අපිට තියෙන මේන්ලිම පාට් එක අනිවාර්යයෙන්ම ඔයගලන් බේස් පැකේජ් එකක් ගන්න ඕනේ. ඒ කියන්නේ මේ ෆීචර්ස් ටික ඔක්කොම වැඩ කරන්න මේ බේස් පැකේජ් එකකින් තමයි ඔයාලට මේ හික් සෙන්ට්‍රල් සොෆ්ට්වෙයාර් එකත් එක්කම ඉන්ස්ටෝල් කරන්න පුළුවන්. ආයිටම් එක එන්නේ. එතකොට මේකෙන් බේස් පැකේජ් එක වඩ ගන්න පුළුවන් අඩුම එක 8.0 එක ගන්න පුළුවන්. එතකොට 8.0 බේස් පැකේජ් එකයි ඊට අමතරව දොරවල් ඔයාලට සාමාන්‍යයෙන් හිතන්නකෝ ඔයාලට දොරවල් 10ක් තියනවා කියලා. එතකොට ඔයා පර්චේස් කරන්න ඕනි මුලින්ම සිලෙක්ට් කරන්න ඕනේ මොඩල් එක තමයි හික් සෙන්ට්‍රල් ලේසි බේස් /8.0 එක එකයි. ඊට අමතරව මේ 1.0 එක්ස්පැන්ෂන් එකේ ක්වොන්ටිටිස් දෙකයි. එතකොට ඔයාට ඩෝස් 10කට මෙන්න මේ සොෆ්ට්වෙයාර් එක ලැබිලා තියෙනවා. එහෙම තමයි ඔයගොල්ලන් ඕඩර් කරනකොට හරි නැත්නම් මොඩල් සිලෙක්ට් කරනකොට හරි සිලෙක්ට් කරන්න ඕනේ ලයිසන්ස් පාර්ට් එක. ඊට අමතරව ඔයගොල්ලන් ඩිසෙක් කරන්න ඕනේ මෙන්න මේ මේ රික්වයර්මන්ට් එක අනුව ඔයගොල්ලන්ගේ ස්ටාෆ් කීයක්ද ඉන්නේ කියලා බලලා රයිට් ස්ටාෆ් කවුන්ට් එක අනුව ඔයගොල්ලන් ටයිම් ඇටෙන්ඩන්ස් අවශ්‍ය නම් ඔයාලට මෙන්න මේ පැකේජස් හතර සිලෙක්ට් කරන්න පුළුවන්. ඒ කියන්නේ 200%, 500%, 1000% නැත්නම් මැක්සිමම් කෝටා පර්සන්ට් කියන ලෙවල් එකනක ඔයගොල්ලන්ට සිලෙක්ට් කරලා ඔයගොල්ලන්ට ඒ පැකේජ් එකත් සිලෙක්ට් කරන්න පුළුවන් ඇඩ්වාන්ටේජ් එක ගන්න පුළුවන්. ඊට අමතරව තමයි මේ ඔයගොල්ලන් හික් සෙන්ට්‍රල් ඇක්සස් කන්ට්‍රෝල් එලෙවේටර් මොඩල් එක යූස් කරනවා නම් සාමාන්‍යයෙන් ඔයගොල්ලන් මේ ලිෆ්ට් කන්ට්‍රෝල්ස් වලට භාවිත කරන්න අවශ්‍ය කරන දේවල් තියෙනවා. ඒ කියන්නේ ඇක්සස් කන්ට්‍රෝල් එකකින් පාට් එකක් තමයි මේ ලිෆ්ට් එක කන්ට්‍රෝල් කරන එකත්. ඒ කියන්නේ ලිෆ්ට් එක ත්‍රූ ඔයගොල්ලන්ට රීඩර්ස් භාවිත කරලා ලිෆ්ට් එක කන්ට්‍රෝල් කරන්න පුළුවන්. මේ පුද්ගලයා මේ ෆ්ලෝර් එකට තමයි යන්න ඕනේ. මේ ෆ්ලෝර් එකට මෙතනින් යන්න බෑ. එහෙම නැත්නම් මේ පුද්ගලයාගේ ෆින්ගර් ප්‍රින්ට් එක නැත්නම් ෆේස් එක රෙක් කරන්න නැතුව මේ ලිෆ්ට් එක ඔපරේට් කරන්න බෑකින් ලෙවල් එකට කන්ට්‍රෝල් කරන්න පුළුවන්. ඒකත් අපිට මේ පැකේජ් එක අවශ්‍ය නැහැ. මොඩියුල් එකක් විදිහට ගා ගන්න පුළුවන්. සෝ මේ ටික තමයි මේන්ලි යූස් කරන්න පුළුවන් ෆීචර්ස් ටික. මෙන්න මේ වගේ ප්‍රොෆෙෂනල් ලෙවල් එකේ ලයිසන්ස් බේස් සොෆ්ට්වෙයාර් එකට ගියොත් ඔයාලට හම්බෙන ඇඩ්වාන්ස් ස්ටේජ් එක තමයි ඇඩ්වාන්ස් ඩෝ කන්ට්‍රෝල් එක හම්බෙනවා. ඊට පස්සේ එමර්ජෙන්සි කන්ට්‍රෝල් එක අපි කලින් කතා කරා වගේ ෆයර් ඩිටෙක්ෂන් එක වෙලාවෙදී කන්ට්‍රෝල් කරන්න පුළුවන් ඇඩ්වාන්ටේජ් ලැබෙනවා. ඊට අමතරව කස්ටම් ඇටෙන්ඩන්ස් රිපෝට් ඔයාලට අවශ්‍ය විදිහට රිපෝට් එක කස්ටමයිස් කරගන්න පුළුවන්. ඊට අමතරව AD එක Active Directory Domain එක සින්ක්‍රොනයිස් කරගන්න අවශ්‍ය කරලා කස්ටම කිව්වොත් ඒ කියන්නේ සාමාන්‍ය ප්‍රොජෙක්ට්ස් වල එනකොට මේ ලොකු ප්‍රොජෙක්ට්ස් වලට එනකොට අනිවාර්යෙන් ඒගොල්ලන්ගේ තමන්ගේ දෙන Active Directory Domain එක මේකට සින්ක් කරන්න ඕනේ කියලා ඉල්ලන්න පුළුවන්. ඒ වගේ ලාට මේක ඔයාලට ෆ්‍රී හම්බෙනවා. මෙන්න මේ ප්‍රොෆෙෂනල් සොෆ්ට්වෙයාර් එක ගත්තොත් මේ ෆීචර්ස් ටික ඔක්කොම ඔයාලට එනේබල් වෙනවා ඔටෝමැටිකලි. මේ ඔයගලන් බේස් එක ගත්ත ගමන්ම එනේබල් වෙන්න පුළුවන්. ඊට අමතරව මේකෙන් අපිට ඔයගලන් මම කලින් කිව්වා වගේම ඩෝස් 1024ක් වෙනකන් යන්න පුළුවන්. පර්සන් 10000 වෙනකන් යන්න පුළුවන්. ඊට අමතරව 5000 වෙනකන් ඉන්ඩෝ ස්ටේෂන්ස් උත් ඔයාලට යන්න පුළුවන් ලෙවල් එක තමයි මෙන්න මේ වීඩියෝ එක තියෙන්නේ. මේකේ ඊළඟ ලොකුම ඇඩ්වාන්ටේජ් එක තමයි දැන් ඔයා හිතන්න ඔයා කස්ටමර් කෙනෙකුට දීලා දෙනවා මෙන්න මේ ඇක්සස් කන්ට්‍රෝල් සොලියුෂන් එක විතරයි දීලා තියෙන්නේ.
කියන්නේ යාට ඇක්සස් කන්ට්‍රෝල් එකයි ටයිම් ඇටෙන්ඩන්ස් සොලියුෂන් එකයි එයාගේ ටෝටල් සොලියුෂන් එක ඔයා තමයි හෑන්ඩල් කරන්නේ ඔයා තමයි සොලියුෂන් එක දීලා දෙන්නේ දීලා දැන් මාස දෙකක් පාවිච්චි කරනවා මෙයා ඇක්සස් කන්ට්‍රෝල් එක්සෙන්ට්‍රල් ඇක්සස් කන්ට්‍රෝල් සොෆ්ට්වෙයාර් දැන් මෙයා කියනවා නෑ මට මේ CCTV සොලියුෂන් එකක් ඕනේ ඔයගලන්ගේ එලාම් පැනල් සොලියුෂන් එකක් ඕනේ ඊට අමතරව නැත්තම් ඔයගලන්ට තියෙන මේ ANPR බැරිගේට් සොලියුෂන් එකත් අපිට මේ පාවිච්චි කරන්න ඕනේ කියලා කියනකොට රයිට් එතකොට ඔයාලට ප්‍රශ්නක් තියෙනවා අපරාධ මේ සොෆ්ට්වෙයාර් එක මම ලයිසන්ස් ටික ගත්තා මේක මොකද්ද කරන්නේ මේක දැන් අපරාධ වෙනවා දැන් තවත් මම වෙන සොෆ්ට්වෙයාර් එකකට ගියොත් එමේ ඔක්කොම පාවිච්චි කරන්න එක සොෆ්ට්වෙයාර් එකට ඕනේ නම් මේ ටික අපරාධ වෙයි කියලා ඔයා හිතන්න කිසිම හේතුවක් නැහැ ඒක තමයි හික්ෂන් එකේ තියෙන ඇඩ්වාන්ටේජ් එක ඔයගලන්ට හික්සෙන්ට්‍රල් ප්‍රොෆෙෂනල් සොෆ්ට්වෙයාර් එකට සීම්ලස් අප්ග්‍රේඩ් එකක් යන්න පුළුවන් ඒ කියන්නේ ඔයා හික්සෙන්ට්‍රල් ප්‍රොෆෙෂනල් සොෆ්ට්වෙයාර් කරගෙන ඔයා අනිත් කොටස් ටිකට ගන්න ඕන අවශ්‍ය කරන කියන්නේ CCTVද ලෑම් පැනල්ස්ද නැත්නම් බැරිගේට් සොලියුෂන් එකද නැත්නම් මේ ඔයගලන්ට අවශ්‍ය කරන ඕනම ඉන්ටෙලිජන්ට් සොලියුෂන්ස් එක ෆේස් රෙකග්නිෂන් වුණත් ඕන දෙයක් වුණත් පාවිච්චි කරන්න වෙන සොෆ්ට්වෙයාර් බ්ලේස් එකට ඔයා එක ප්ලැට්ෆෝම් එකට යන්න ඕන කියලා අවශ්‍යතාවයක් ආවොත් ऑटोमेटिकली මේ ගත්ත ලයිසන්ස් ටික අපිට ඒකට සීම්ලස් අප්ග්‍රේඩ් එකක් විදිහට කරලා එක ප්ලැට්ෆෝම් එකට අරන් දෙන්න පුළුවන්. මේකත් ගොඩක් වැදගත් කියලා මම හිතනවා. ඔයගලන්ට සොලියුෂන් එක ඩිසයින් කරනකොට කස්ටමර්ස්ලට කියන කොටත් ඔයගලන්ට මේක අනිවාර්යෙන් වැදගත් වෙන පොයින්ට් එකක් කියලා මම හිතනවා. අපේ පොසිෂන් එක බැලුවොත් එහෙම. දැන් සාමාන්‍යයෙන් ඔයගලන් හැමෝම දන්නවා මේ IMS 4200 AC එක තාම තියෙනවා. ඔයගලන්ට ඒකත් පාවිච්චි කරන්න පුළුවන්. එන්ට්‍රි බේස් එක විදිහට අවශ්‍ය කරන කට්ටිය. ඒ කියන්නේ නෑ මට කිසිම දෙයක් එපා. මට ටර්මිනල් ටික දාලා දෙන්න. ලොක් එක දාලා දෙන්න එක ෆින්ගර් ප්‍රින්ට් මැෂින් එකක් කමන්න දාලා දෙන්න මම මේ එක PC එකකින් කන්ට්‍රෝල් කරගන්නම් චෙක් කරගන්නම් කියලා කස්ටම් කෙනෙක් ඉන්නා නම් එයාට කිසි ප්‍රශ්නයක් නැහැ IMS 4200 ඔයාලට දාලා දෙන්න පුළුවන් හැබැයි ඊට ඊළඟ ලෙවල් එකේ ප්‍රොෆෙෂනල් ලෙවල් එකේ කට්ටිය ඉල්ලනවා නම් ඒ කියන්නේ සර්වර් ක්ලයන්ට් ආකිටෙක්චර් එක්ක ඇඩ්වාන්ස් ෆීචර්ස් එක්ක කොහොමද මේ ලේසි වෙන විදිහට අපි දැන් අද කතා කරපු ෆීචර්ස් ටික ඔක්කොම ලබා ගන්න ඕන නම් ඒ වගේ සොලියුෂන් එක කෙනෙකුට මිඩ් රේන්ජ් එක කෙනෙකුට ඔයගලන්ට किसी प्रश्न नहीं तो मैं प्रोफेशनल एक्सेस कंट्रोल के क्या नहीं हिग सेंट्रल एक्सेस कंट्रोल सॉफ्टवेयर का देने बोला कस्टमर इट यहाँ की मैं कालिंग की वागे में गुडाक सॉल्यूशन इंटीग्रेट कर ला एक प्लेटफॉर्म में गंडो नो तब इट हिग सेंट्रल प्रोफेशनल लेकर आना बोलूँगा इट यहाँ की सामान्य सेफ सिटी वागे नेता लोकु प्रोजेक्ट्स वाले ලොකු ඒරියාක කවර් කරන්න වුණොත් අපිට හික් සෙන්ට්‍රල් එන්ටර්ප්‍රයිස් කියන ඊළඟ සොෆ්ට්වෙයාර් බේස් එකට යනවා. මේක තමයි අපේ සොෆ්ට්වෙයාර් බේස් එකේ තියෙන ප්‍රමිට් එක කියලා ඔයගොල්ලන් ගන්න පුළුවන්. ඒ කියන්නේ අපි ගාව තියෙන සොෆ්ට්වෙයාර් බේස් එකකින් ඊළඟ ලෙවලට පාවිච්චි කරන්න පුළුවන්. හරිතන මොකක්ද කියලා ඩිසයින් කරලා ඔයගොල්ලන්ට සිලෙක්ට් කරගන්න පුළුවන් ඇඩ්වාන්ටේජ් එකක් තියෙනවා. දැන් මෙච්චර කාලා live එකේ ඉතින් ෆ්‍රී හම්බුනේ. හැබැයි දැන් හික් සෙන්ට්‍රල් ඇක්සස් කන්ට්‍රෝල් එකෙත් ඔයගොල්ලන්ට ෆ්‍රී හම්බෙන නිසා අනිවාර්යයෙන් මේකත් ඔයගොල්ලන්ට යූස් කරන්න පුළුවන්. ඒකේ තියෙන ෆීචර්ස් ටිකක් ලබා ගන්න පුළුවන්. ඊට අමතරව තමයි මේ cloud based time attendance කියන සොෆ්ට්වෙයාර් එකත් ඔගලන්ට පාවිච්චි කරන්න පුළුවන් අපේ Hik Pro Connect කියන software එක through ඒ කියන්නේ app එක through ඔයගලන්ට cloud based time attendance කරන්නත් පුළුවන් අපි ඒක ගැන ඊළඟ slide වල බලමු මෙන්න මෙතන පොඩි comparison එකක් තියෙනවා මෙන්න මේ comparison එක බැලුවොත් ඔයගලන්ට මේක පාට ඔක්කොම ටික බලපුවම අමාරු වගේ තේරෙන්න පුළුවන් මේ අපි මුලින්ම බලමු මේ Hik Central Access Control and Hik Central Professional එක තියෙන වෙනස මොකක්ද කියලා වම් පැත්තේ තියෙන මෙන්න මේ comparison එක ඔව් මෙතන බැලුවොත් ඔයාලා දේන්න ඇති එක්සෙන්ට්‍රල් ඇක්සස් කන්ට්‍රෝල් කියන්නේ ඇක්සස් කන්ට්‍රෝල් වීඩියෝ එන්ටකම් ටයිම් ඇටෙන්ඩන්ස් ෆීචර්ස් ටික තියෙන ෆන්ක්ෂන්ස් කරන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එක. හැබැයි ඒකම එක්සෙන්ට්‍රල් ප්‍රොෆෙෂනල් කියලා ගත්තොත් එහෙම අපිට ඊට වඩා දේවල් ගොඩක් කරන්න පුළුවන් මම කලින් කිව්වා වගේම එක්සෙන්ට්‍රල් ප්‍රොෆෙෂනල් කියන්නේ අපිට ඩිජිටල් සයිනේජ්, පාකින් මැනේජ්මන්ට්, ඉන්ට්‍රෂන් ඩිටෙක්ෂන්, ඉන්ටෙලිජන්ට් ඇනලිසිස්, වීඩියෝ කියන්නේ CCTV කැමරා සොලියුෂන්ස්, ඊට අමතරව විසිටර් මැනේජ්මන්ට් කියන ෆීචර්ස් ටික ඔක්කොම එනේබල් කරන්න පුළුවන් මෙන්න මේ එක්සෙන්ට්‍රල් ප්‍රොෆෙෂනල් එකට. එතකොට ඒ දෙක තමයි මේන් different එක access control solution එකයි video interface solution එකයි time attendance විතරක් කරනවා ඔයාලට extend access control එකෙන් කරන්න පුළුවන් lazy එක කරගන්න පුළුවන් ඊකින් එහා පැත්තට upgrade deck අවශ්‍ය කරන කට්ටියට ඔයාලට එතනින් upgrade එක ගන්නත් පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ මේක තමයි ඒ දෙක තියෙන වෙනස ඒකත් එක්කම hik central access control එකේ cloud based time attendance එකත් එක්ක තියෙන වෙනස බැලුවොත් එහෙම අනිවාර්යයෙන්ම hik central access control එක ඔයගලන්ට ලොකු advantage එකක් දෙනවා කියලා මම හිතනවා reason එක තමයි ඔයගලන්ට මේ middle තියෙන පික්චර් එකෙන්ම බලා ගන්න පුළුවන් ටයිම් ඇටෙන්ඩන්ස් එකේ තියෙන ෆීචර්ස් එක බලන්න කර ඔයගලන්ටම ලෝකලි හොස් කර ගන්න පුළුවන් PC එකක් හරි සර්වර් එකක් හරි ඒ සර්වර් එකට ඔයගලන්ට සර්වර් ක්ලයන්ට් ආකිටෙක්චර් එක පාවිච්චි කරන්න පුළුවන් මොබයිල් ඇක්සස් තියෙනවා වෙබ් ක්ලයන්ට් ඇක්සස් තියෙනවා ඒක තුරු ටයිම් ඇටෙන්ඩන්ස් වීඩියෝ ඉන්ටර්කම් ඇක්සස් කන්ට්‍රෝල් තුනම ඔයගලන්ට ලේසියෙන් පාවිච්චි කරන්න පුළුවන් හැබැයි අපි cloud based එකට ගියොත් Hik Pro Connect කියන ඇප් එක through තමයි අපි මේක devices ටික ඇඩ් කරගන්න ඕනේ ඒ කියන්නේ ඔකට access control terminal එක ඇඩ් කරගන්න ඕනේ Hik Pro Connect device එකට app එකට ඒ app එක තුල ඔයාලට
ලොකු මේ ෆීචර්ස් වගේක් අපේ මේ දැන් අපි කතා කරපු විදිහට කරගන්න බෑ. ඒකෙන් තියෙන්නේ උගලන්ට අවශ්‍ය කරන ටයිම් අටෙන්ඩන්ස් රිපෝට් එක විතරක් උගලන්ට ජෙනරේට් කරලා ගන්න පුළුවන් ඒ තමයි ඇඩ්වාන්ටේජ් එක තියෙන්නේ. ලොකු කන්ෆිගරේෂන් පාර්ට් එකයි මේ හෑන්ඩල් කරන පාර්ට් එකයි ක්ලවුඩ් එකෙන් බලාපොරොත්තු වෙන්න බෑ. රිපෝට් ජෙනරේෂන් පාර්ට් එකෙන් තියෙන බේසික් ඇඩ් ෆීචර්ස් එක ගන්න පුළුවන්. හැබැයි මේ අපි බලමු දැන් හික් සෙන්ට්‍රල් ඇක්සස් කන්ට්‍රෝල් එකටයි IMS 4200 AC එකටයි. ඒකත් අපි කලින් පාවිච්චි කරපු සොෆ්ට්වෙයාර් එක එකපාරට අමතක කරන්න බෑ නේද? සෝ ඒ නිසා ඒකත් එක්කත් අපිට බලනකොට තියෙන ෆීචර්ස් ටික බැලුවොත් yes හික් සෙන්ට්‍රල් ඇක්සස් කන්ට්‍රෝල් එකේ පුළුවන් মালටි රෝල්ස් මැනේජ්මන්ට් එක. අපි කලින් කතා කරා වගේ දැන් රෝල් එක අනුව උගලන්ට shift based නැත්නම් rule based නැත්නම් එයාට ඇක්සස් දෙන බේස් එකද කොහොමද කියලා define කරන්න පුළුවන්. අන්න මේ মালටි රෝල් මැනේජ්මන්ට් එක උගලන්ට arrange කරන්න පුළුවන් හික් සෙන්ට්‍රල් එකේ. හැබැයි IMS එකකින් බෑ. ඊට අමතරව more professional applications අපි කලින් කතා කරා professional applications කොහොමද වුණා තියෙන්නේ කියලා. ඒ ටික හික් සෙන්ට්‍රල් එකෙන් තියෙනවා IMS එකකින් ඒව කරන්න බෑ. ඊට අමතරව seamless upgrade එකත් yes IMS එකට එයා ඔයාලා upgrade එකට යන්න බෑ. හැබැයි හික් සෙන්ට්‍රල් එකේ access control එක ගියොත් හික් සෙන්ට්‍රල් professional එකට ඔයාලා lazy ing ඊළඟ step එකට මේ upgrade එක ඒක තියෙනකොටම ඒ license එකම පාවිච්චි කරලා හරි ඔයාලට මාරු වෙන්න පුළුවන් advantage එක තියෙනවා. ඊට අමතරව අපේ third party integration කියලා කතා කරොත් yes අපේ හික් සෙන්ට්‍රල් softwares විතරයි third party integration support කරන්නේ. එතකොට ඒක අනුවත් හික් සෙන්ට්‍රල් access control එක ඔයාලට පුළුවන් IBMS එකෙන් ඒක feature එක නැහැ. ඊට අමතරව customize service එක ඔව් හික් සෙන්ට්‍රල් එක උගලම මේ project based පාවිච්චි කරනකොට custom එක requirement එක අනුව සමහර modifications කරන්න වුණාක් එන්න පුළුවන් softwares වල. එතකොට අපිට මේ customization කරන්න request කරලා උගලන්ට ඒක වෙනම request කරලා කරන්න ඕන දෙයක්. එතනම හික් සෙන්ට්‍රල් customization එකට support කරනවා කියලා අපිට කියන්න පුළුවන්. ඊට අමතරව අපි කලින් කිව්වා වගේම web based එකයි mobile app එකයි තියෙන advantage එක මම හිතන්නේ ලොකු advantage එකක් ඒක. ඒ ගොඩක් කට්ටිය request කරන advantage එක තමයි එහෙම ඕනේ කියලා reason එක දෙතුන් දෙනෙක් මේක control කරන්න ඕනේ manage කරන්න ඕනේ කියන අවස්ථාවක් එන්න පුළුවන්. ඒ වගේ වෙලාවට අනිවාර්යයෙන්ම හික් සෙන්ට්‍රල් access control එක ගොඩක් advantage එක හම්බෙනවා වට. හැබැයි IBMS එකකින් අනිවාර්යයෙන්ම එක PC එකකින් තමයි control කරන්න වෙන්නේ. හරි මම හිතනවා අපේ screen එක පේනවා ඇති කියලා. ඉතින් මම මේ virtual machine එකක් ඔන් කරගෙන ඉන්නේ. මේකෙන් අපි පොඩ්ඩක් අපි බලමු stack එක කොහොමද දැනට අපි check කරන එකේ තියෙන කියලා. ඉතින් මේක ඇවිල්ලා i5 එකක් දැනට පාවිච්චි කරන එක. ඉතින් 4GB RAM එකක් එක්ක අපි පාවිච්චි කරලා බලමු කොහොමද මේක install කරගත්තොත් කොච්චර වෙලාවක් යනවාද ඒ වගේ ටික. ඉතින් මං ගාව තියෙන්නේ දැන් හික් සෙන්ට්‍රල් ඇක්සස් කන්ට්‍රෝල් version 1.1 කියන එක. ඉතින් අපි මේක install කරගමු. ඉතින් මෙතනින් ඔයාලට රිකමෙන්ඩ් ලිස්ට් එකක් දෙනවා. ඊට පස්සේ අපි සාමාන්‍ය software එක විදියට next තරම් ගියාම ඔයාලගේ license agreement එකට entry වෙන්න කියනවා. ඉතින් ඒක අපි actual install කරනවා. එතකොට සාමාන්‍ය විදියට මේක install වෙන්න ගන්නවා. ඉතින් මෙයාගේ වෙන වෙන ෆයිල් ටිකක් තියෙනවා ඒ ටිකට install වෙනවා. ඉතින් ඒ අතරේ මම පොඩ්ඩක් ඔයාලට share කරන්න මේකේ system requirement ගැන කලින් අපි අහලා තිබ්බා. මේ ඉතින් ඒකට උත්තර දුන්නා. ඉතින් මේකෙදි මේක support කරන OS ටික තමයි මෙතන දාලා තියෙන්නේ Windows 10 8 7 ඒ වගේම Windows Server 2019 ඉඳන් 2008 වෙනකම් support කරනවා. ඒ වගේ mobile client එක iOS වලට Android වලට දෙකටම support කරනවා. ඉතින් ඒ වගේම දැනට තියෙන latest browser ඔක්කොටම කිසිම ප්‍රශ්නයක් නැතුව මේක support කරනවා. ඉතින් මේක ලොකු වාසියක් මොකද මේ බ්‍රවුසර් වල ඉන්ඩිපෙන්ඩන්ට් වෙන වෙනම මේ වෙන්න ඕනේ. ඉතින් ඒ වගේම මෙතන සර්වර් එකේ performance ටිකක් දාලා තිනවා අපි අර මුලින් ෂෙයා කරපු විදියට මොන මොනවද තියෙන්න ඕනේ කියලා. මේ ඔයාලට පුළුවන් මේ data sheet එක මේ විස්තර ටික අරගන්න hic central access control කියන එක මේකට ගිහිල්ලා අපේ website එකේ hic central access control කියලා ගහුවම ඔයාලට පුළුවන් මේ page එකට යන්න. එතකොට මෙතනින් software එක download කරගන්නත් පුළුවන්. ඒ වගේම web client එකේ manual එක තියෙනවා. ඉතින් මම අර පෙන්නපු එක තියෙන්නේ system මෙතන requirement and performance කියන එක යටද. ඉතින් ඒක යටද ගියාම අපිට බලා ගන්න පුළුවන් මේ වගේ තියෙන ඔක්කොම අපිට පාවිච්චි කරන්න පුළුවන් දේවල් ටික. ඉතින් ඒකම තව තියෙනවා අපිට product comparison එකක් කොහොමද pro එකයි basic එකයි අතර. අපි අර මුලින් කියලා දුන්නා basic එකේ අපිට කිසිම charge එකක් නැතුව දිගටම පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි අපිට access control එහෙම නැත්නම් doors 4ක් වෙනවා විතරයි. ඒ වගේම
पर्सनल पुद्गल पना रिजिस्टर करवा वीडियो इंटक पावित करना वीडियो इंटक दहावा थिंक हे बै प्रोफेशन इक चार्जबल ए लिमिटेशन टेन डिवैस दस विशेना गेम अपने पर्सन दहा विद्य मे मेक वैडिकर थिंक अप्लीकेशन वेनवेनो मेतन तीन समार मे प्रस्कोट पास बैकम फ्री के हम थिंक अनिवार्य प्रोफेशनल अन्न वेनो थिंक अतर हर इंस्टॉलेशन इवरा थिंक अभी मेक फिनी कर मेतन सर्विस मेनेजर वाले मत के सेंट्रल प्रो मेवागेम तिब अब सर्विस तिब अब मेके तीन सर्विस स्टार्ट के लिए गुडक मेके प्रश्न मुकूतने स्टेटस स्टार्ट तीन सा मिनिमाइज कर मेतन अब पलवे पार्ट मेक ओपन कर एडमिन पासवर्ड एडमिन पासवर्ड एडमिन पासवर्ड पास मेतन मेक सामान्य होम स्क्रीन मे क्लाइंट अब दिगटम हेम दिख पावचर इतने मित्र गेम अभी पेन विसा अरे मल एसी मेट करगन अन्नगत मित्र विसा ऐक्स कंट्रोल कटकना मेतन अभी पुलवां गुहम दिल मित्र पीलिए तीन ऐक्स कंट्रोल करना टाइम पर्सन एम लिमिटेड तीना थिंग अभी मैं इसराट पे मुल्यम अभी बल लाइसेंगना मेक दम फ्री दिन सर लाइस ऐक्टेना अब लाइस डीटेल अब तीन दुर्व हतर पावचरवा पर्सन पना पावचरवा इंडो डिवैस दहाँ वीडियो इंडो दहाँ पावचरवागे मेके मोड्यूल अटेंडेंस बिजनेस ऑपरेशन मेंटेनेंस मोड्यूल थर्ड पार्टी तीनों वीडियो इंटरव्यू टेम्परेचर एनालिसिस एडवांस एप्लीकेशन डिसेबिलिटी लाइस अरे बलम उलिंग मेतन डैशबोर्ड चुटा की ओते हेम मेके पेन संपूर्ण सिस्टम के डिवैस क्रेडेंशियल मेतन पेन्नक दिखे मुक्त स्टैटिस्टिक मेके बला अबनॉर्मल रिकॉर्ड मनोहर तीन मेके एक्सेस कंट्रोल इवेंट तीन मेके अपडेट तीन कवरेज इंटरनल एक्सिट ऑथेंटिकेट हेमदेवी बल बल बलागन संपूर्ण अबनॉर्मल मनोहर तीन अटेंडेंस अदाल फिंगर प्रिंट अदाल प्रश्न फाइव फोर थ्री टू एफ डेटाबेस सक्यूफाइड मे इरा एन गुडक एन पोर्ट विन पावित इला मे तीन पोर्ट्स तीन मेट मेतन विनस्कर मे मेनेजर मे तीन सर्विस नेम क्लिक करा मेतन अब पुलवांग पोर्ट विनस्कर मेत पोर्ट विनस्कर तीन तिलांक थिंक मे मेतन पुलवा तिलांक अब पोर्ट विनस्कर मेदन मेतन पोर्ट मेतन विनस्कर पोर्ट असुदा इट पास कम्युनिकेशन टीका मेतन टाइप कर अड्रसाल ईपी मे कॉल असुअसुगन पुलवांगे मार कर पुलवा थिंक अरे
තරඳු කියන error එක තියෙන්නේ පොඩ්ඩක් check කරලා බලන්න මේ මේක අලුතෙන්ම දාපු එකක්ද එහෙම නැත්නම් මේක Windows අලුතෙන් දාලා වෙන මොකක්ම දාපු නැති එකක්ද කියලා අපිට ඒ අනුව තමයි චුට්ටක් ඒක trouble shoot කරගන්න පුළුවන් වෙන මොකද අලුතෙන්ම දාපු එකන ප්‍රශ්නක් වෙන විදියක් නැහැ හැබැයි වෙන software මොනවා හරි database මොනවා හරි දාලා තියෙනවා නම් ඒක සමහර විට මේකත් එක්ක conflict වෙන්න පුළුවන් එහෙම වුණොත් මුලින්ම port එක වෙනස් කරලා බලන්න මෙතනින් මම මේ කිව්වා වගේ එහෙම බලලා try කරන්න පුළුවන් හරි ඉතින් අපි ආයම මෙතෙන්ට අපි මම විසාඩ් එකෙන් මෙතනින් තියනවා ඒ වගේම අපිට අර පුරුදු පරිදි හික් සෙන්ට්‍රල් ප්‍රොෆෙෂනල් එකේ තියෙන විදිහට මේකේ තියෙන මේ පැත්තේ සයිඩ් එකට ගියාම ඔක්කොම මොඩියුල් ටික අපිට මෙතනින් බලා ගන්න පුළුවන් ඉතින් අරක වගේම රිසෝස් මැනේජ්මන්ට් එක තියෙනවා පර්සන් ඉවෙන්ට් සිකියුරිටි සිස්ටම් කන්ෆිගරේෂන් ඔය විදිහට ඔක්කොම තියෙනවා මේකෙන් හොයලා යන්නත් පුළුවන් එහෙම නැත්නම් අපිට පුළුවන් විසාඩ් එකක් විදිහට अभी मुलिम करोल कैट करना कंट्रोल अभी मैंने मेथन गेम एट एक्सेस कंट्रोल डिवाइसेस विसाट पल विनी आप एक क्लिक करा कलीम अभी डिवाइस कैट करना अभी मैं ऐड करना विस्तर खाली ट्रेडिंग वाले कल तीन यूट्यूब दिना एक चुट्टा बला आयत अलगे विलावेक अरगण මෙතනින් ඇඩ් කරන්න ගිහලා මෙතනින් ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපිට මෙතන පහල ඔන්ලයින් ඩිවයිසස් වෙනවා. ඒ ක්ලික් කරලා අපිට ඇඩ් ටු ඩිවයිස් ලිස්ට් එකට දෙන්නත් පුළුවන්. ඒ වගේම අර ඩිවයිස් එක හදලා මෙතන ඒරියාස් වලට මොනවද ලොකේෂන් තියෙනවද ඒවට වෙනෙනවා ගන්නත් පුළුවන්. කලින් එකේ වගේමයි. ඉතින් ඒ වගේම අපි ගියොත් මේකේ දෙවෙනියට තියෙන්නේ ටයිම් ෂෙඩියුල් එක හදන්න. ඉතින් අපි ටයිම් ෂෙඩියුල් එක හදන්න ගියා මේකේ ඔල්රෙඩි හදලා තියෙනවා වීක් ඩේ එකයි වීකෙන්ඩ් එකයි एक्सेस लेवल मैनेजमेंट कल මේ මූලික දේවල් ටික අපි හදාගත්තට පස්සේ අපිට මෙතනින් තමයි තීරණය කරන්නේ මොන කෙනාට මොන ඇක්සස්ද දෙන්නේ. ඒ කියන ඩෝ ඇක්සස් මොනව හරි වෙනස් කරනවද කොයි ගෲප් එකටද යා මේ පැත්තට යන්න ඕන කෙනෙක්ද හැමදේම කරන්න පුළුවන් ඇක්සස් ලෙවල් එකේ. ඉතින් මෙතන ඇක්සස් ලෙවල් එකට ගියාම අපිට මුලින්ම ඇක්සස් ලෙවල් එකක් මෙතනින් හදා ගන්න ඕන. අපි ඇක්සස් ලෙවල් එක හදාගෙන මෙතන අවේලබල් කියලා තියෙන තැන තමයි ඇක්සස් කන්ට්‍රෝල් ඩිවයිසස් ටික පෙන්වන්නේ. ඉතින් එතන ඩිවයිස් එක සිලෙක්ට් කරලා ඒරියා එකට අදාළ එක සිලෙක්ට් කරලා මෙතනින් ටෙම්ප්ලේට් අපි අර කලින් හදපු විදිහට කොයි කියන්නේ වීක් ඩේ වල නම් අපිට කියන්න පුළුවන් මේ ඔෆිස් වල ඇතුලේ දොර වල අරින්න පුළුවන් වීකෙන්ඩ් එකට අරින්න බෑ ඒ විදිහට අපිට අවශ්‍ය විදිහට මෙතනින් හදා ගන්න පුළුවන් හදාගෙන එතනින් අපිට පුළුවන් මේ අදාළ ඇක්සස් ලෙවල් ටික මුලින්ම මේ ඩිෆයින් කරගෙන හදා ගන්න පුළුවන් අපිට ඊට පස්සේ පුළුවන් ඒක කාට හරි assign කරන්න පුළුවන්. ඒ කියන්නේ කාටද මේ access දෙන්නේ? මෙන්න මෙතනට ගිහිල්ලා අපිට මෙතනින් පුළුවන් access level එකට අදාළව මෙතන අපි කලින් හදාගත්තා නම් මේ ටික access level එකට අදාළව මෙතනින් දෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම attendance වලට ගියොත් ඊළඟට අපිට මේක attendance වලට time table එකක් configure කරගන්න පුළුවන්. මෙතන දැනට දෙකක් ඔල්රෙඩි දීලා තියෙනවා normal shift එකයි main hour shift එකයි දෙක. මෙතන විසාඩ් එකේ යන එක තමයි ඔයාලට ලේසිම කලින් වගේ අමාරු නැහැ. ඊළඟට attendance check point එකක් දාගන්න පුළුවන්. person let කරන ඕන එතනින් කරන්න පුළුවන්. මේ ටික ඔක්කොම මෙතනින් තනි list එකට ඊළඟට ෂිෆ්ට් ෂෙඩියුල් හදන ෂිෆ්ට් එක හදන එක ඊළඟට ඇටෙන්ඩන්ස් හැන්ඩල් කරද්දී
report අපි අරගන්න අපි කිව්ව report කිහිපයක්ම තියනවා කියලා මේකෙදි ඉතින් මෙතනින් calculate කරන මේ මේ ටික ඔක්කොම අපි කලින් trading වල කරලා තියෙනවා අපි ඒ නිසා මෙතන ඔයාලා වැඩිපුර වෙලාවක් කරගන්නේ නැහැ මේ සාමාන්‍ය විදිහට මෙතන select කරලා මෙතනින් sort කරන්න පුළුවන් filter කරන්න පුළුවන් ATU කරගන්න පුළුවන් ඊළඟට report එක export කරගන්න පුළුවන් අපි අතන calculate කරගත්ත report එක තියෙනවා නะ මෙන්න මෙතනින් මුලින්ම මේකේ report type එක free defined එකක් දීලා තියෙනවා department daily report මතය ඔය විදිහට එයාලා හදලා දීලා තියෙනවා අපිට report එකක් අපිට තිබුණා මේ ටික පාවිච්චි කරන්න ඉතින් මෙතනින් අදාළ person කෙනෙක්ව select කරලා time period එක select කරලා අපි video එකක් තිබ්බේ ඒ විදිහට මෙතන format එක PDF එකද Excel එකද CSV එකද කියලා type කරලා select කරගන්න පුළුවන් මේක තමයි අපිට ඔයාලට මේ software එකේ පෙන්වන්න තියෙන්නේ. ගොම් ස්තුතියි අද සම්බන්ධ වුණ සියලුම දෙනාට.